වෙලාවක් නෑ වෙලාවක් නෑ කිය.
ආදරෙන් ටිකක් කතා බහ කරන්න. ඒක විවේකයක්. ඒක මනසට අතු විවේකයක් නේ. දරුවන් එක්ක පුංචි වෙලාවක් එළියට බහලා සෙල්ලම් කරා. දැන් අපි සමහරට විනෝදේ හොයන විදිවල වෙනස්. ලට කොච්චරද ෆැමිලි එකට කියලා මෙහෙම තියෙනවා. එතකොට මේ හැම දෙයකටම යම් කිසි කාලයක් අපි අයින් කරන්නට ඕන ඇත්තම ගත්තොත්. සමාන කාල නෙමෙයි වෙන්නේ. සමාන කාල නෙවෙයි. ඒ කියන්නේ අපි කියමු කුඩා දරුවෙක් කුඩා වයසේදී අධ්‍යාපනයට වැඩි කාලයක් යොමු කරන්න ඕනේ. රැකියාවක් කරන කෙනෙක් ආධුනික කාලයේදී රැකියාවට පුංචි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ ජීවිතයේ අවදීන් වලදී අපි ඒ කාලය වෙනස් හරියට බැලන්ස් කරන්න ඕනේ. ඒ වයසවලදී. ඒ වයසවලදී. එතකොට තනිකඩව ජීවත් වෙන කාලෙදී රැකියාවට හරි කාලය අයින් කළා රැකියාවෙන් දිනු වෙච්ච කෙනා විවාහ වුණාම රැකියාවට දෙන කාලය චුට්ටක් අඩු කරන්න පුළුවන් මට්ටමට ඒ රැකියාවෙන් ඉහළට වෙලින්නේ. එහෙනේ ඒ හැම පැටලෙනවානේ. ඒවා කට්ටිය පටලවා ගන්නවා. ඒ කියන්නේ අපි රැකියාව කරන මුල් කාලේ රැකියාවට නිසි කාලය වෙන් කර නැතුව වෙන දෙයකට කාලය වෙන් කරොත් එන් අපි රැකියාව තුළ හැමදාම දුක් විඳිනවා. මොකද අපි ඉහළට වෙවිලා නැහැ. ආ. ඒක හරි හරි කලමනාකරණය කරන්න ඕනේ. ඒ කියන්නේ අපි කො සරලව කියන්නේ AA කාලවල කරන්න ඕන AA කටයුතු තියෙනවා. AA කාලවලදී AA කටයුතු වලට හරියට අවධානය යොමු කරොත් AA කාලවලදී හරි ජීවිතයක් ගත කරන්න පුළුවන්. ළමයක් ඉන්න කාලේ ළමෙක් කරන්න ඕන වැඩ ටික හරියට කරාම තරුණ වයසට ආවම තරුණයා කරන්න ඕන වැඩ ටික හරියට කරන්න පුළුවන්. නැත්නම් එන්නේ මොකද තරුණ අය ළමයි කරන වැඩ කරන්න යනවා. මහලු අය ළමයි කරන වැඩ යනවා. ඒක කරලා නැහැ නේ. කරලා නැහැ නේ. ඒතර ජීවිතේ පටලවා ගන්නවා. රිස්කව කරනවා. පසුතැවීම ඒක හරි ආතතිය. මොකද ඒක ආපහු නිවැරදි කරන්න බෑ. ලොස් ටයිම් ෆීලින් කියලා මේකට කියන එක හරිම ආතතියක්. ඉතින් ඔබ පස්සේ පසුතැවෙන්නේ නැතුව ජීවිතේ AA අවදිවලදී AA දේට අවධානය යොමු කරන්න. ඒ වගේම ජීවිතය වින්දනය කරන්න.
ග්‍රීන් කලයක ගස් කොළන් දිහා බලන එක, ගෙදර වතුර දිය දෙස බලන එක, ගෙදර පොඩි සුරතල් මසුන් සිටින ටැංකියක් වගේ ගතන ඒක දිහා බලන එක, මලක් දිහා බලන එක ඇසට හා මොළයට කියන දෙකටම හොඳයි. හැබැයි දැන් ඔය කියනේම හරි අපිට තන සංවේදී දේවල් නැහැ, සියුම් දේවල් ඔබ කියන්නේ. එහෙම කරන තරම් විවේකෙ වුණාට හිත සංසුන් නැහැ ගොඩක් අය. හරි කලබලයි. ඔය ඉතින් හිත සංසුන් වෙන්නේ ඇත්තල ඔහොම දේවල් කරාම තමයි. ඔහොම නොකරම තමයි අසංසුන්. හුරු වෙනවනේ. උවමනාව තියෙනවා. උවමනාව තිබ්බම හුරු හදාගන්න. ඒ කොයි වගේ වෙලාවකද එහෙම එකක් නැහැ. විවේකයක් කියන එක නෑ. ඒ කියන්නේ ඔබට ලැබෙන ඕනෑම වෙලාවක ඔබේ කාලය කලබලයි ලෙස ගත කරන්න තීරණය කරන්න. උදාහරණ දෙන්න මේ වැඩසටහන ආරම්භ කරන්නට කාලයක් තිබෙනවා නම් ඒ කියන්නේ යම් කිසි කාලයක් මට ඉන්න වෙනවා නම් මට තීරණය කරන්න පුළුවන් මම මේ කාලය කොහොමද ගත කරන්නේ. මට ඕන චුටි කෙටි නිින්දක් ලබන්න පුළුවන්. මට ළමදියෙකුට පොඩ්ඩක් කතා කරලා විහිළුවක් කරන්න පුළුවන්. ගෙදරට කතා කරලා ගෙදර අය ගැන සොයා බලන්න පුළුවන්. අම්මට තාත්තට කතා කරලා සසනී පහන්න පුළුවන්. ඕනම් මුහුණු පුතාට ගිහිල්ලා ලයික්ස් එකක් දාලා ෂෙයා කරන්න පුළුවන්. එහෙම නැත්නම් කොහේ ගහක් දිහා බලගෙන ඉන්නත් පුළුවන්. ඒක කැමැත්තෙන් කරන දේවල් තියෙනවානේ. ඔය කියන්නේ තමුන් තීරණය කරන්න ඕනේ ඒක මොන වගේ දෙයකට යොමු කරොත්ද වඩාත් ඵලදායි. දැන් මිනිස්සු හරි කැමති දෙයක් කළාට පස්සේ ඒකේ මොන රිසල්ට් එකක් එනවටනේ. දැන් විවේකය ලබන්න ගිහිල්ලා ඒ කරන දේ තුළ මොනවා හරි ප්‍රතිඵලයක් තියෙන්න ඕනද? විවේකය තමයි අචලා ජීවිතයේ ඉහළම ප්‍රතිලාභ ගෙනත් දෙන්නේ. මම මේ විවේකය කියලා කියන්නේ අලසෙක් ලෙස නිකන් ඉනවා කියන එක නෙවෙයි. නිදා ගන්නවා කියන එක නෙවෙයි. ඒක නෙවෙයි. නිදා ගන්නත් ඕන කියන්නේ පැය 6ක් නිදියන්න ඕනේ. මම මෙතන විවේකය කියන්නේ අර කලබලකාරී බවින් මිදී ඉතිරි කරගන්න කාලය ඵලදායි ලෙස පාවිච්චි කිරීම. ඒ කියන්නේ තමා තමාට කරන ආයෝජනය. මම ඔබට කීපයක් අදහස් කියතොත් ලෝකී මිනිසුන්ගේ සිත්වල වැදගත්ම අදහස් පහළ වෙලා තියෙන්නේ එයාලා කාර්යබහුලව හිටපු අවස්ථාවල නෙවෙයි, විවේකීව හිටපු අවස්ථාවල. උදාහරණ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ අවබෝධ කරගන්නේ වෘක්ෂමූලිකව ගහක් යට විවේකීව ඉඳීමෙන් කියන මතක තියාගන්න. ගහක් යට නේද විවේකී විදිහ තමයි කියන්නේ අර උදෑසන වෙනකොට ආලෝක උදපාදි කියලා කියන්නේ මට මේක අවබෝධ වුණා එක අදහසක්. ඊට පස්සේ ගත්තොත් තින් ගුරුත්වාකර්ෂණය අවබෝධ කරගන්නේ අයිසෙක් නිව්ටන්, ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් විවේකීව බංකුවක වාඩි වෙලා ගහක් දිහා බලනකොට රැටෙන ඇපල් ගෙඩියක් දැකලා. ඒ කියන්නේ ආයක හොයන්න ගිහිලා නෙවෙයි, බිසි වෙලා නෙවෙයි. ඒ පස්සේ ගිහිලා නෙවෙයි. ඒ කියන්නේ විවේකී මනස තුළ තමයි අලුත් අදහස් පහළ වෙන්නේ. රයිට් සහෝදර ගුවන් යානය පිළිබඳ සංකල්පය ෆ්ලයින් මැෂින් අවබෝධය ඇති කරගන්නේ අහස දිහා බලගෙන ඉන්නකොට කුරුල්ලෝ දිහා දැකලා. මට ඔහොම කියාගෙන කියාගෙන යන්න පුළුවන්. ආකිමිඩිස් තෙරපුණ්‍යය අවබෝධ කරගන්නේ ඒක හොයන්න ගිහිලා නෙවෙයි. වතුර බඳුනේ බැලලා නාද්දි තෙරපෙන දිය දැකලා. ඒකට කටේ බිසි වෙලා නෙවෙයි. මහත්මා ගාන්ධි මෙතුමා සතියට එක දවසක් වෙන් කළා තියෙන මිනිසුන් සමග කතා නොකර සිටින සිකුරාදා. ඒ කාලෙට එතුමා කියලා තියෙන දෙවියන් වහන්සේ සමග කතා කරනවා කියලා. එතකොට මම හිතනවා මහත්මා ගාන්ධි මෙතුමා දෙවියන් වහන්සේගේ තමගේ හිත කියලා. හිතත් එක කතා කරලා තියෙන්නේ. කාමරය ඇතුලේ දොර වහගෙන ඉඳලා තියෙනවා පිට ඇත්තක සබදතාවයකින් තොරව. කෙනෙකුට තමුන්ට අත්තිමෝෂ දෙයක් කියන තේරෙන නම් ඔහු එකට දීපු ක්‍රමය තමයි කොළ කෑල්ලක ලියලා දොර යටින් ඒ පණිවිඩය දැම්මම ඔහු දොර යටින් පිළිතුරු ලියලා එළියට එවලා තියෙනවා කතා කරලා නැහැ. මිනිස්සු නිහඬ බවට බයයි. මිනිස්සු ආස මුළු දවස පුරා බිසි වෙලා කියෝ කියෝ ඉන්නේ. හැබැයි නිහඬ බව තමයි ඥාණය අවදි වෙන කාලය. විස්ඩම් කියලා කියන්නේ. ඒ නිසා නිහඬව සිටීමත් අනේ තමා තමුන් සමග කතා කිරීමත් තමුන්ගේ සමහර දේවල් පිළිබඳව ආපසු හරේ බැලීමත් කෙනෙකුට ඉස්සරහට යන ඉතා වැදගත්. විවේකයක් නැති වුණාට පස්සේ මොකක්ද වෙන්න පුළුවන් ලොකුම දේ? කියන්නේ මිනිස්සු ලෙඩ වෙනවද, මානසිකව වැටෙනවද, දියුණුවක් නැති වෙනවද, මොකක්ද වෙන්නේ විවේකයක් නැති වුණාම? ජීවිතේ පා වෙනවා. ඒක වෙනවා. ඉතින් හුඟක් අය කියන්නේ මට දැන් මේක එපා වෙලා නේ, මන්ද උදේ ඉඳලා ඇනකන් දුවන දැන් මුළු ජීවිතේම හරි මහන්සි, මට නිකන් හරි වෙහෙස කරයි මා කියලා ඒ අර කලකිරුණු ස්වභාවයෙන් කතා කරන්නේ. එයාලට ජීවිතය ඇතැරිලා. මොකද කරන්න ඕනේ? ඒ වගේ කෙනෙක් අපිට කිව්වොත් මොකද කරන්න ඕනේ? කරන්න ඕන ටික තමයි අපි මේ දල වශයෙන් මූලික වශයෙන් මේ කතා කරමින් ඉන්නේ ඉස්සරහට. එයාලගේ ජීවිතේ අත්හැරිච්ච එයාලට සතුටක් දැනෙන දේවල් කරන්න වෙලාවක් වෙන් කරගත යුතු එක. ඒතර ආපෝ කියයි, ඔයා නම් කියයි මේ ආර්ථිකයත් එක්ක එහෙම වෙලා වෙන් කරගෙන අපිට විවේක ගන්න බලුවන්ද ක්‍රමයක් හදා ගන්න ඕනේ ඇත්තලා. එහෙමයි කියලා ඔය ඕනම වෙලාව නැ කියන කෙනෙක් ළඟින් වාඩි කරගෙන එයාගේ සතියක එයා කාලය ගත කරන විදිය කොලයට ලිව්වොත් ඒක ඇතුලේ අනිවාර්යම තියෙනවා අඩුම ගානේ දවසකට පැයක් අපිට එයාගෙන් එළියට ගන්න පුළුවන් ඵලදායීව ගත කරපු නැති. ඵලදායී කියලා කියන්නේ මම නිතර මේ කරන කටයුත්තෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල. අපි කියමු උදාහරණයක් විදියට කවුරු හරි තර සරල එකක් ගමු, කවුරු හරිලා මට ඕපාදූපයක් කියනවා, මම ඒක රහ කර කර අහගෙන ඉන්නවා.
ඒක පලදායි නැති කාලයක්. මොකද ඒකෙන් වාට වැඩකු ඔබට වැඩකුත් නෑ මට වැඩකුත් නෑ අර මනුස්සයර වැඩකුත් නෑ. මානසික පීඩනයක් එන්න අනවශ්‍ය පීඩනයක් වලට දාගන්නේ. ඊට පස්සේ අපි ගම්මු අපිට කිසි හරවත් හරවත් දෙයක් ගන්න දෙයක් නැති යම් කිසි වැඩසටහනදී අපි ඔහේ බලාගෙන ඉන්න. පැයක් දෙකක් ගිහිල්ලා ඔළුවට අනවශ්‍ය ප්‍රශ්න ටිකක් දාගත්තා. හරි අපි හිතමු ඊට පස්සේදී කාර්යාලේ 3-4 දෙනෙක් එකතු වෙලා කොතනක හරි තැනක ඔහේ කයියක් ගහගෙන ඉන්න. පළදායි නෑ. පළදායි කියන්නේ හරි සරලව ගත්තොත් අපේ විශේෂයට අනුව කෙනෙකුට ජීවිතේ අරමුණක් තියෙන්න ඕනේ. ඒ කරන කටයුතු වලින් ඔහුගේ අරමුණ කරා ලඟ වෙන්න ඕනේ. ලඟ වෙනවා නම් අපි ඒකට කියන ඒ ටයිම් එක ප්‍රොඩක්ටිව් කියලා. පළදායි. ඔබ කරන කටයුත්ත ඒ අරමුණත් එක්ක මම කියන්නේ හැම දෙයක්ම කියලා අඩු ගන්න දවසේ කරන ඒවායින් යම් ප්‍රමාණයක් ඒ අරමුණත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. දවස පුරාම එහෙම දේවල්ම කරන්න බෑ. අර අනිත් කාලය පළදායි නෑ. ඔකට සාමාන්‍යයෙන් මම සරල ක්‍රමයක් කියනවා. ඔබ යම් කිසි කටයුත්තක් කරද්දි මෙන්න මෙහෙම හිතලා බලන්න කියලා. එක. මේ කටයුත්ත මා කළ යුතුමද? ඉතල එහෙම අහන්න. මේ නොකර සිටීමේ නැති හානිය කුමක්ද? මම මේක නොකරොත් වෙන්න පුළුවන් හානිය මොකද්ද? 3. මේ කටයුත්ත මානව වෙනත් කෙනෙකුට ඉටු කළ හැකිද? පැවරිය හැකිද? වෙන කෙනෙකුට දෙන්න පුළුවන්ද? මම කළ යුතු නම් ඒ කටයුත්තෙන් කොපමණ ප්‍රමාණයක් මා විසින් කළාම ඇද්ද? මේ ප්‍රශ්න හතර ඇහුවනම් හරි. ඉතින් ඔබ ඒක නොකරට කමකුත් නැත්නම් නොකරට නොකර සිටීමෙන් හානියකුත් නැත්නම් ඉතින් ඇයි කරන්නේ? අන්නේ විදිහට හිතලා ඔබ කටයුතු වෙන් කරොත් ඔබට කාලය වෙන් කර ගන්න පුළුවන්. දෙක ජීවිතේ සමහර දේවල් වල පිළිවෙලක් හදාගන්න. අපිලිවෙල තමයි අපි ගොඩක් අවුල් කරන්නේ. සරල උදාහරණයක් ගත්තොත් ගෙදර හවස දරුවෝ ටික ගෙදරට ගොඩ වුණාම එයාලා හෙට පාසල් යන බව දන්නෝනේ අචල. ඒ දරුවෝ එදා එයාලට හෙට උදේට අවශ්‍ය පාවහන් යුවල මේස් යුවල පොත්පත් ටික ඇඳුම් ටික පිළිවෙලකට තනක තියලා නින්දට ගියොත් උදේ කලබල ගොඩක් අඩුයිනේ. උදේට විවේකයි තියෙන. උදේට විවේකයි එතකොට. මම නිශ්චිතව කියන මේ වැඩසටහන නරඹන රටේ ජනගහණයෙන් පාසල් යන දරුවෝ ඉන්න පුංචි පවුල් වලින් සලිගතු පවුල් ප්‍රමාණයක උදේට කලබලයි. අනිවාර්යයෙන්. ඒ රැකියාව කරන්නේ? රැකියාව කරලා තියෙනවා. කලබලයි. කෝ 50, කෝ සපතු දෙක, කෝ ටයි එක, කෝ ටයි පින් එක, කෝ බත් එක, කෝ වතුර බෝතලෙ, කෝ කෝ කිකි හොයන. ඒක තව කෙනෙක් ඉන්න ඕනේ. ඔව් එතකොට එක්කෙනෙක්ගේ කලබල බව සමහරට මුළු ගෙදරම කලබල බවක්. මුළු ගෙදරම කලබල බව කරනවා. ලංකාවේ ජනගහණයෙන් රැකියා කරන අයගේ මම හිතන වරකට සැලකතු පිරිසක් උදේ එළියට බහින්නේ කේන්තියේ. එන්නත් කේන්තිය. එන්නත් කේන්තිය. කේන්තියයි අරව හොයලා කෑ ගහලා ලේ රක්කනම් බහින්නේ. හරිනේ. අපිලිවෙල. හැබැයි අපි පුංචි වයසේඳලම පුරුදුනොත් පිළිවෙල අපි ඔය කියන කලබල ගතියෙන් ගොඩාක් මිදෙන්න පුළුවන්. විවේකයේ සංසුන්ද? විවේකයේ සංසුන්. සංසුන් මනස තුළ බිහි වෙන අලුත් අදහස්. ඒ අලුත් අදහස් ගෙනියනවා ඔබ අලුත් මානයකට. කොච්චර විවේකයක් අවශ්‍යද කියලා කෙනෙක් ඇහුවා සාපේක්ෂයිද? ඔව් අපිට එහෙම එක කාලයෙන් කියන්න බෑ. ඔබේ මනසට විවේකයක් අවශ්‍යයි. ඒ කියන්නේ මොකක්ද වෙන්න ඕනේ? දැන් අපි දුන්න ෆිල්ම් එකක් බලනවා. ඒ සතුටක් නැහැ. ඇති දෙයක් නැහැ කියලා දැනෙන්න පුළුවන්. ඒ මොකක්ද එකෙන් අපි යන්න ඕනේ මට්ටම කියලා මම කොහොමද ඒක යොදා ගන්න ඕනේ? මම කැමති දේ තෝරගන්නේ කොහොමද? කෙනෙක් එහෙම ප්‍රශ්නයක් තිබ්බොත් විවේකයක් ගන්න මම මොකක්ද හරියට කරන්න ඕනේ? ඒ තෝරා ගැනීම කොහොමද කරන්නේ? බොහොම හොඳයි. සමහරු විවේකය කියලා කරන්න යන සමහර දේවල් වලින් එයාලා ජීවිතේ සැනසීම නැති කර ගන්නවා. ඒතර වෙන්නේ මොකද්ද? තව ජීවිතේ අවිවේකී වෙනවා. ප්‍රශ්නවල එනවනේ. විවේකය කියලා මෙතන අදහස් කරන්නේ ඔබ කරන කටයුතු ඔක්කොම හැමම කරන්න ඕනද කියලා හිතන්න. හිතලේ සමහර කටයුතු මම අර කිව්වා වගේ අඩු කරගෙන ඔබ කරන්න ආස ජීවිතේ දේවල් තියෙන ඔබට ඇතෑරිච්ච. ඒ දේවල් වලට පොඩි වෙලාවක් වෙන් කරන්න. මයිසලක වගේ දෙමව්පියෝ වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, පොත පතක් කියවන එක පුළුවන්, ක්‍රීඩාවක් වෙන්න පුළුවන්, පොඩ ව්‍යායාම කරන එක වෙන්න පුළුවන්. ඒ වගේ අර ඇතෑරිත රස කෑමක් හදන එක වෙන්න පුළුවන්. පවුල ඈත ගෙලෙට බහලා චුට්ටක් ඇවිදින එක වෙන්න පුළුවන්. චාරිකාවක් යන එක වෙන්න පුළුවන්. ගිහිලා කාට හරි උදව්වක් උපකාරයක් කරන එක වෙන්න පුළුවන්. සාමාන්‍ය ආර්ථික අපහසුතාව තියෙන පවුලකට ගිහිලා උදව් කරන එක වෙන්න පුළුවන්. කොච්චර දේවල්ද? මේ වයින් තමයි අපිට අධ්‍යාත්මික සුවයක් දෙන්නේ. හම්බ කිරීමෙන් නෙවෙයි. ඒක මිල කරන්න බෑ. ඒක මිල කරන්න බෑ. ඒ කියන්නේ අපි හිතනවා මේ සියලු ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් සල්ලි තිබ්බොත් කියලා. හැබැයි සල්ලි තියෙන කෙනා දන්නවා ඒක සියලු ප්‍රශ්න වලට උත්තරේ නෙවෙයි කියලා. ඒතර මේ සැනසුමක් ලබන්න, නිවීමක් ලබන්න, සැනසීමක් ලබන්න අචල සල්ලි මොණි නෑ. ඒකෙදි වැදගත් වෙන්නේ අපි මේ ජීවිතයේ පැටර්න් එක, ජීවිතේ අපි කොහොමද කළමනාකරණය කරගෙන ගත කරන්නේ කියන එකයි. මම මේක කියන්නේ සමහර තරුණ ළමයි යනවා විනෝද වෙන්න කොල්ලෝ කල්ලෝ ටික එකතු වෙලා. ගිහලා මොකද කරන්නේ? බීලා. ඒ පළාත සමහර නාස්ති කළා.
තව කෙනෙක් වතුරෙත් වැටිලා මනුසෙක් මැරිලා දැමකද කන විවේකය අවම ගුලක් කරගන්නවනේ. එතුට යාල විවේකය ගතකරේ හරියට නෙවේ. දැන් අපි උනේ විවේකය ගත කරන්න කියලා සනසීම නැති කරගත්ත. ජීවිත හානි වෙනවා. ජීවිත කාලෙම විඳවනවා. ඒ නිසා ඒ විවේකය තෝරා ගැනීම විතරක් මදි. ඒ විවේකය ඔබ ගත කරන්න හිතන විදිහත් වැදගත්. ඉතා වැදගත්. අනේ ඒක තමුන්ටත් අනුන්ටත් හානියක් නැති මනසට සාමයක් පිරිපුන් බවක් දැනෙන ලෙස ගත කරන්නට ඕනේ. අචල සමහරට උදෑසනක නැගිටලා උදේ පාන්දරක එළියට බැහැලා වතුර කප් බීලා අහස දෙස බලාගෙන සිටීමත් මනසට අපූර්ව විවේකයක්. ඔබ කිව්වත් වගේ විවේකී වෙන්න සංසෘ විවේකී වෙන්න අපි යනවා.